සුද්දන්ට විරුද්ධව එකන්නේ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පෙන්න්න පුළුවන් උපරිම අකමැත්ත උපරිම වෛරය පෙන්නපු ලංකාවේ පළවෙනි වලව්ව තමයි මේක. ඒකට උදාහරණ ගොඩක් තියෙනවා. මෙතන එක කාමරයක් තියෙනවා රැජිනගේ ෆොටෝ එක දාපු ටයිල් එකක් බිමට පෑගෙන තැනට අල්ලලා තමයි එතන නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් කියනවනේ මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිතයක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති වත්කමක්. එතකොට අනුවසරයෙන් ඇතුල්වීම සහ කඳවුරු බැඳීම් කියන කාරණාවලදී මේ අදාළ නීතිය වසර 20ක් හෝ රුපියල් 50,000ක් දඩේ මේ භූමියටත් වලංගුයි. සම්පූර්ණ වලව්වට අදාළ විස්තර ඇතුළත් මුද්‍රිත පත්‍රිකාවක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්ට ඇවිල්ලා ඒක ගන්නත් පුළුවන්. ඔව්, ඒ හා සමානව මේක විස්තර ඇතුළත් DVD ප්‍රකුත් මෙතෙන්ට ආවොතින් ඔයාලට ගන්න පුළුවන්. කීයදයි මේක? 100යි. මේක 250යි. මේක මඩුවන්නේල වලව්ව ඇතුළේ මුළු සම්ප්‍රගම පලාතුරු තුනයි. අයියෝ මගේ. මේක තියෙනවා මඩුවන්නේල වලව්ව ඇතුළේ මුළු සබරගම පළාතම සුන්දර ස්ථාන 37ක් පෙන්වන වීඩියෝ එක. මේක ජාතික වන උද්‍යානය ගැන, ශ්‍රීපාදේ ගැන, සිංහරාජ වනාන්තරය ගැන, මඩුවන්නේල වලව්ව ගැන, අලි අනාථාගාරය ගැන, ඒ වගේ මුළු සබරගම පළාතම මේ වීඩියෝ එකෙන් පෙන්වනවා. මේක ගොඩාක් ලස්සන පීස් එකක්. මේක අභාප්‍රාප්ත වුණ මේ හේමනාරින් කරුණාරත් මහත්තයාගේ පීස් එකක් මේක. එතකොට ඒ තුනම කීයද කියවෙන්නේ? මේක 250යි, මේක 100යි, මේක 100යි. 100යි. Thank you. මඩු වෙන්නල වලව්වට එනවනම් ඔයාලට මේක සම්බන්ධ සියලුම ඓතිහාසික කතාවේ අයියා මේ විස්තර කළා වගේ පියල් 350 වගේ වෙන්නේ CD DVD දෙකයි අත්පත්තිකාවත් එක්ක අරගෙන සම්පූර්ණ ඓතිහාසික කතාවම දැනගෙන ඇතුළු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පළවෙනි දොරටුවට පස්සේ මෙන්න මේ වගේ දෙවෙනි දොරටුවකින් ඇතුළු වෙන්න තියෙන ඔයාලට පැහැදිලිව පේනවා නම් 1877 තමයි මේ ස්මාරකය නිර්මාණය කරලා තියෙන්නේ. අපි අතුරට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. මඩු 1 වෙල වලව්ව. මඩු 1 වෙල වලව්ව. මඩු 1 වෙල. ක්‍රිස්තු වර්ෂ 1700 දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම කිව්වා වගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරේ තියෙන වත්කමක්. දෙපාර්තමේන්තුවට අදාළ මේ නිලධාරිය කියපු විදියට මම දැන් මේ පෙන්නන ගහ තමයි ඒ දවස්වල සුද්දා වැරදි කරපු මිනිස්සුන්ව ගස් බැඳපු ගහ. මේ
ඉන්නේ තියෙන අධිකරණ ශාලාව අධිකරණ ශාලාවත් එක්කම තමයි මෙන්න මේ ගහ පිහිටලා තියෙන්නේ කියපු විදියට මේ ගහ 1800 ගණන් වල ඉඳන් තිබ්බ ගහක් කියලා තමයි කිව්වේ අපිට ඒක නොපිලිගන්න ඉන්න බැරි වෙනවා ඒ කියන්නේ අපිට ඒක පිළිගන්න වෙනවා අපි සාමාන්‍යයෙන් දකින ගස් වලට වඩා මේකේ ලොකු විශේෂයක් තියෙනවා මම දැන් පෙන්නන්නම් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ගස් වල අතු වල ප්‍රමාණය සහ මේ ගහේ අතු පිහිටලා තියෙන විදිය සහ ඒ අතු වල ප්‍රමාණය විශාලත්වයේ ගත්තට පස්සේ අපිට පිළිගන්න වෙනවා මේ මහත්මයා කියපු කතාව ඇත්ත කියලා මේ බලන්න දැන් ගහ කීම ගත්තට පස්සේ මෙන්න මේ අතු වල විශාලත්වය බලන්න මේ අපිට කඳක්ද අත්තක්ද කියලා අපිට එක වෙලාවකට හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා ඔය ඇතින් පේන්නේ වලව්ව මේ තමයි වලව්වට පිවිසෙන ස්ථානය මඩු වන්වල වලව්ව අපිට පුරා විද්‍යාවේ අංකල් සෑහෙන්න හන්දර ගොඩක් කියලා දුන්නා සුද්දන්ට විරුද්ධව ඒ කියන්නේ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පෙන්වන්න පුළුවන් උපරිම අකමැත්ත උපරිම වෛරය පෙන්නපු ලංකාවේ පළවෙනි වලව්ව තමයි මේක ඒකට උදාහරණ ගොඩක් තියෙනවා මෙතන එක කාමරයක් තියෙනවා රජිනගේ ෆොටෝ එක දාපු ටයිල් එකක් බිමට පෑගෙන තැනට අල්ලලා තමයි එතන නිර්මාණය කරලා තියෙන්නේ ඊට අමතරව මෙතනින් තමයි මේ වලව්වට ඇතුල් වෙන්න ඕනේ. එතකොට මේ වලව්වේ මේ ඇතුල් වෙන ස්ථානයේ ගහලා තියෙන තැනේ උපරිම උස තියෙන්නේ කවුරු හරි අශ්වයෙක්ගේ පිටින් ආවොතින් අශ්වයාගෙන් බැහැලා තමයි. ඒ කියන්නේ සුද්දෙක් ඉංග්‍රීසි පාලනයට අදාළ කවුරු හරි නියෝජිතයෙක් නිලධාරියෙක් ආවොතින් අශ්වයාගේ පිටේ ආවොතින් කෙලින්ම මෙතන වලව්වට ඇතුල් වෙන්න බැහැ. අශ්වයාගේ පිටින් බැහැලා ෆයින් තමයි සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තමයි ඇතුල් වෙන්න ඕනේ. මේ දෙමම් පින් මම පින්නන්නේ මේ තියෙන්නේ. එතකොට අපේ උසට සමානව තමයි මෙතන හදලා තියෙන්නේ. ඔය මගේ ඔළුවේ වදින ගන්න තමයි මෙතන උස තියෙන්නේ. මේ හැම සංකේතයකින්ම මේගොල්ලෝ පින්නන්නේ මේ වලව්වේ පාලනය විසින් පෙන්වලා තියෙන්නේ අපි සුද්දට කැමති නැහැ. සුද්දගේ පාලනය නැත්තම් බ්‍රිටිෂ් මේ ලෝ එකට අපි කැමති නැහැ අපි විරුද්ධත්වය තමයි මේ හැම සංකේතයකින්ම පෙන්වලා තියෙන්නේ මේක මේ මහත්මයා කියපු විදිහට ඒ දවස්වල කාමර 187කින් සමන්විත වලව්වක් හැබැයි කාලයත් එක්ක ඒක දිරාපත් වෙලා දැන් අපිට බලන්න තියෙන්නේ කාමර 70ක් වගේ ප්‍රමාණයක් ආකිටෙච් එක ගත්තොතින් ඇත්තටම නවීනම තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා මොකද එහෙම කියන්නේ මෙතන ගහලා තියෙන වහලේ කොතනකවත් කොන්ක්‍රීට් කණු වලින් ඒ කියන්නේ දැන් වහල බිත්ති වලට සම්බන්ධ වෙන්නේ නැහැ වහල සම්බන්ධ වෙන්නේ තනිකරම ලී කණු වලට ලී කණුත් එක්ක තමයි සම්පූර්ණ වහලේ බර දරාගෙන ඉන්නේ ලී කණු දැන් මේ දවස්වල හදනකොට කොන්ක්‍රීට් කණුවකට දාලා තියෙන බර බිත්ති වලට දීලා නැහැ සම්පූර්ණ බර ලී කණු වලට තමයි දීලා තියෙන්නේ එතකොට මෙතන කාමර දැනට අපිට බලා ගන්න පුළුවන් උනේ කාමර 70 ගානක් විතරයි. ඒ 70 ඇතුලේ බාත්รูම්, ඒ කියන්නේ නාන කාමරම තිබ්බා 10කට එහා පැත්ත. ඊට පස්සේ විශේෂයෙන් එක නිලමෙට අදාළව වෙන වෙනම කාමර තියෙනවා. විශේෂයෙන් අපි ඒ කියන්නේ සඳහන් කරන්න ඕන ගැහණු අය, ඒ කියන්නේ වැඩිවියට පත් වුණාට පස්සේ ගැහණු ළමයි වැඩිවියට පත් වුණාට පස්සේ ඒගොල්ලොන්ගේ රඳවා තබන්න වෙනම කාමරයක් තියෙනවා. ඒකත් අපි බැලුවා. ඊට පස්සේ ගැහණු ළමයින්ගේ හෝ කාන්තාවන්ගේ මාසික සිදු වෙන යම් ක්‍රියාවලියක් තියෙනවානේ. අන්නේ ක්‍රියාවලිය සිදු වුණාට පස්සේ එයාලව වෙනම කාමරයකට දාලා තියෙනවා. ඒ කාමරෙත් අපි දැක්කා. එතකොට වැඩිවියට පත් වුණාට පස්සේ එක කාමරයක් තියෙනවා. මාසිකව සිදු වෙන සබ්චක්‍රය සිද්ධ වෙන පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ රඳවලා තබන්න තවත් කාමරයක් තියෙනවා. ඒ විදිහට හැම අංගයකින් අංගයකටම වෙනම සුවිශේෂ කාමර කිහිපයක් මේ වලව්වේ දක්නට තියෙනවා. ඇත්තටම අන්තිම
අන්තිමට කියන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක වෙල් මේන්ටේන් නා හරිම අපි අපි අපිට කියන්නේ අපි සංචාරක විදියට ඇවිල්ලා අපේ හිත් ඇද බැඳලා ගන්න පුළුවන් විදියට නඩත්තුවක් කරගෙන යනවා. අපි සාමාන්‍ය පුරාවිද්‍යාවක් කිව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ නඩත්තුවක්. හැබැයි මේ වලව්ව මෙහි ඉන්න කාර්ය මණ්ඩලය විසින් ඉතාම පිරිසිදු සහ පිළිවෙලකට නඩත්තු කරගෙන යනවා. ඒ පිළිබඳව ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. බොහොම ස්තුතියි.